අද අපි කතා කරන්නේ මායංගමේ වීරමණී ගීතය කොහොමද නිර්මාණය වුණේ කොහොමද හැදුනේ කියලා. ඉතින් මායංගමේ වීරමණී ගීතය දැන් වසර ගණනාවක් එක දිගට නොනවතීම ගලාගෙන යන ගීතයක් ප්‍රසංග වේදිකාවේ ආගේ ෆෝන් එකේ චිප් එකේ ලැප් එකේ මේ හැම තැනකම තාමත් මායංගමේ වීරමණී ගීතය තියෙනවා. ඇයි මායංගමේ වීරමණී ගීතය කල්ලිකුත් වෙන්නේ නැත්තේ? ඉතින් මේ අත්දැකීම දැන් බින්දා අපේ රටේ බොහෝ දෙනෙක් සමහර අය දන්නවා සමහර අය දන්නේ නැහැ කවුද මේ මායංගමේ වීරමණී කියලා. ඉතින් මේ ගීතය මම රචනා කළේ දමිත් අසංකට නෙවෙයි. ඉතින් කාන්තා හඬකින් එන්න තිබුණු නිර්මාණයක් අපි ගැන ඉදිරියේදී කතා කරනවා. ඒ වගේම ඔබ මගේ channel එකට අලුත් කෙනෙක් නම් සත්‍යජිත් ලක්මාල් YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් all කියලා දාලා තියාගන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද ඔබ රසකර කර අහන ගීතවල සැඟවුණු කතා දැනගන්න පුළුවන්. වෙන කෙනෙකුටත් අහන්න මේ සම්බන්ධ උනන්දුවක් දක්වන අලුත් විශේෂයෙන් තරුණ පරම්පරාවටත් ඒ වගේම පිට රටවල ජීවත් වෙන අයටත් මේක ෂෙයා කරලා ඔයාට පුළුවන් අපිට සපෝට් එකක් දෙන්න. මායංගමේ වීරමණී ගීතය නිර්මාණය වෙන්නේ සීඩී තැටිය සහ කැසට් පටේ නම තමයි සිහින උල්පත. ඒකට මම ගීත තුනක් නිර්මාණය වුණා. මායංගමේ වීරමණී, චිරිචිරි වැස්ස වැටෙන කෝලම් මඩුවේ, බඩ ඉරුඟු කරල් පොදි ගහගෙන කියන ගීත තුනම. ඒ ගීත තුනම අතිශය ජනප්‍රිය වුණා. ඉතින් නිල්වලා උපුල් ජයසිංහ නිෂ්පාදනයක් විදිහට තමයි මොකද දමිත් මල්ලිගේ කැසට් සියල්ලම නිෂ්පාදකවරයා විදිහට කටයුතු කරේ නිල්වලා ආයතනයේ. නමුත් පසු කාලීන ඔහුගේ අවසන් කැසට් පටේ සහ සීඩී තැටිය නිර්මාණය වුණේ රන්සුළු ආයතනයේ. ඉතින් ඒ දවස්වල සමාගම් අතර බෙදුණු ගායක ගායිකාවන් හිටියා, සංගීත අධ්‍යක්ෂකවරුන් හිටියා, ගීපද රචකයින් හිටියා. අපිත් ඒගොල්ලන්ට නිර්මාණ සපයමින් මේ දක්වාම මේ ශේෂ්ත්‍රයේ රැඳී සිටිනවා. ඉතින් යුද්ධය ඉවර වුණත් යුද්ධය ඉවර වෙලත් තව අවුරුදු ගාණක් ගෙවි ඇතත් මායංගමේ ගීතය එදත් අදත් සහ මතුවටත් ඇහෙන ලකුණු සහ සලකුණු දැන් හොඳටම ප්‍රත්‍යක්ෂ වෙමින් පවතිනවා. ඒ තමයි මායංගමේ ගීතය කවමදාක්වත් 365 දවසම නතර වෙන තැනක් නැහැ. ෆෝන් එකෙන් ෆෝන් එකට, ලැප් එකෙන් ලැප් එකට, ස්ටුඩියෝ එකෙන් ස්ටුඩියෝ එකට, ගුවන් විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා, එතකොට හවස් වරුවට පටන් ගත්තාම එළි වෙනකම් මේ ගීතේ ගායනා වෙනවා. දිගින් දිගටම සංගීත කණ්ඩායම් ගණනාවක් දමිත් අසංක විසිනුත් ගායනා කරනවා. ඒ නිසා මේ ගීතේ කොතනකවත් කවදාක්වත් මේ ගීතය 365 දවසේම කැරකෙන ගීතයක්. ඉතින් මායංගමේ වීරමණී කියලා කෙනෙක්ව මම ඇත්තටම දන්නේ නැහැ. ඒක මනක් කල්පිත චරිතයක්. මම හිතුවා මම මායංගමක් දැකලත් නැහැ. අඩුම තරම මම අනුරාධපුරෙන් එහාට ගිහිල්ලත් නැහැ. නමුත් මම යාපනයෙන් මවනවා. ඉතින් මේ ගීතය හරහා අප තිදෙනාටම සංගීත නිර්මාණය කළ රොෂාන් ප්‍රනාන්දු, ගායනා කළ දමිත් අසංක, ගීත රචනා කරපු මටත්, සත්‍යජිත් ලක්මාල් වන මටත් වෙනම ස්ථානයකට අපි තිදෙනාවම උස්සලා තැබුවා. මොකද දමිත්ගේ ගීත ගායන පැත්තෙන් මේක ප්‍රසංග වේදිකාවේදීත් අපි ගායනා කරනවා. ඉතින් මේකේ හරි ලස්සන කතාව වෙන්නේ දෛවෝපගත සිදුවීමක්ද දන්නේ නැහැ. මේ ගීතයට බොහෝ සමීපකම් කියන්නේ හලාවත මාදම්පේ නගරය. ඉතින් දමිත සංක බොහෝ කාලයක් මාදම්පේ මැල්ලවගාර පාරේ රැඳී සිටියා. ඔහු ඇතිලිවැව පැත්තට යන්න කලින් ඔහුගේ ජීවිතයේ යම්කිසි කාල පරිච්ඡේදයක් මාදම්පේ නගරයේදී ගත වෙන්න පටන් ගත්තා. ඉතින් මේ ගීතේ ලියන්නෙත් මාදම්පේ මැදගම පාරේ ඉස්සම් මැඩිල්ල ඇතුළට ගියාම වත්තක් තියෙනවා. අන්න එතන තල්ගස් දෙකක් තියෙනවා. අන්න එතන ඉඳලා තමයි මේ ගීතය මහරාත්‍රියක මගේ හිතට එන්නේ. ඉතින් එතන අද ප්‍රසංගත් පැවැත්වෙනවා. ඒට ඉදිරිපිට මායංගමේ ගීතයත් ගායනා කරලා යනවා. හුඟ දෙනෙක් දන්නේ නැහැ මෙතන තමයි මායංගමේ ගීතය නිර්මාණ වුණු තැන කියලා. ඒ වගේම දමිත් අසංක අපහසුවෙන්ම ගායනා කරපු ගීතයක් මේ ගීතය. යෝධ හඬක්, යෝධ බලයක්, යෝධ ශක්තියක් අවශ්‍යයි ඔහුගේ ගායන හැකියාව පරයන ගායනයක් විය යුතුයි ප්‍රසංග වේදිකාවේදී. ඉතින් ඒ නිසා ඔහු මට මතකයි මේ ගීතයේ පටිගත කිරීම් වලදී ඊ මයින කින කෝඩ් එකේ තමයි
වාදනය කරලා තිබුණේ. ඉතින් බොහෝ වෙලාවට ඔහු ඈත ඉඳලා ඉදීම දැනුවත් කරනවා ඒ මයිනෝල් නම් ගහන්න පායියේ ටිකක් අපහසු ගීත ගායනා කරන්න මේ දවස්වල ෂෝට් ගොඩක් තියෙන නිසා කියලා. ඉතින් ඒවා සොඳුරු මතක. ඉතින් මේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම තමයි මේ ගීතාවලිය සඳහා ඒ CD තැටිය සඳහා සංගීත නිර්මාණය කළේ. ඉතින් අනෙක් කතාව තමයි මාදම්පේ නගරයේ සමුපකාරයට පිටුපස අඹගහයට තමයි ස්ටේජ් එක ගහලා තිබුණේ. මායින්ගමේ වීරමණී ප්‍රසංග වේදිකාවේ ගායනා කරන්න ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම පෙරපුහුණු වුණෙත් ඒ වේදිකාව උඩදීම තමයි එදා හවසක. ඉතින් මට ජීවිතයේ යම්කිසි අවස්ථාවක් ඇගීමක් ලැබුණු දවසක් එදා. ඉතින් දමිත් ඉස්සල්ලාම මේ ගීතේ ලියුණෙත් මෙහෙන් මාදම්පෙන් හලාවත මාදම්පෙන්. එතකොට මේ ගීතේ මුල්ම වරට ප්‍රසංග වේදිකාවක ගායනා වුණෙත් මාදම්පෙන්. මුල්ම වතාවට මේ පෙරපුහුණු වීම කෙරුවෙත් මේ මාදම්පේ ඒ ස්ටේජ් එක උඩමයි. ඉතින් ගායනා කරපු දමිත් අසංකත් ඒ වෙනකොට හිටියේ මාදම්පේ. ඉතින් ඒ සොඳුරු කතා බහක් ඔබ නොදන්නා. අතන මේ ගීතේ මම දමිත්ට ලියපු එකක් නෙමෙයි. කොළඹ පැලවත් ප්‍රදේශයේ ජීවත් වුණු ව්‍යාපාරිකයෙක් හිටියා. ඒ ඔහුගේ දියණිය සඳහා මට ගීත කීපයක් ලියා දෙන්න කියලා යම්කිසි අවස්ථාවකදී ඔහු ඇඩ්වර්ටයිසින් කම්පැනියක් කරන කෙනෙක් ආරාධනා කළා. ඊට පස්සේ මම අවුරුදු ගානකට කලින් මේක මෙච්චර පේලි තිබුණෙත් නෑ මේ ගීතේ. මම අවුරුදු ගානකට කලින් ඊට පස්සේ මේ පොත අරන් ගිහිල්ලා පොතේ ගීත ටික ගීත දෙක තුනක් මම ඔහුට ඒ මාත්මයට පෙන්නුවා. ඊට පස්සේ මයින්ගමේ වීරමණී ගීතයත් එතන තිබුණා. ඊට පස්සේ ආයක මේ බලලා මෙහෙමම බලලා කිව්වා මේක අපේ දුවට බර වැඩි නැද්ද කියලා. මං කිව්වා කමන්නෑ, බර වැඩි වෙන එකක් නෑ, අපි ඒක මෙවා කරමු කියලා. කොහොමත් ඒ ගීත නිර්මාණ ටික කෙරුණේ නැහැ. නමුත් කාලය හැම දෙයක්ම වාසනා ගුණය කැරකිලා කැරකිලා ඇවිල්ලා හරි දේ හරි කෙනාට හරි වෙලාවට යනවා. ඒක ඉතින් අපි කාගෙත් වාසනාව. මේ ගීතය නිසා අපිට ලැබුණු දේවල් ආත්ම තෘප්තිය එතනදී අදහස් කරන්නේ මුදල් සහ ඒ ඒව දේවල් නෙමෙයි. අපි නිර්මාණය කරද්දි බලාපොරොත්තුනේ ඇත්තරම හොඳ දෙයක් එළියට දාන්නයි. ඊට පස්සේ තමයි අපිට ගොඩක් වැඩ එන්න ගත්තේ ශේෂ්ත්‍රයේ. මේ වගේ ගීත එළියට එන්න 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 ඒ අයට අවස්ථාව ලැබුණා. දැන් හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙනවා කවුද මේ වීරමණී කියලා. ඇත්තරම මම දන්නෙත් නැහැ. මම තාසයි යාපනයට ඇවිත් යන්න. අපිටත් දවසක පින් ලැබෙයිද නේද? ඉතින් මේ ගීතේ යම්කිසි තැනක මම කියනවා වීරමණීට කතරගමට බාර වෙන්න ඔයාට පුළුවන් නම් මරදාණෙන් නගින්න කියලායි මම කියන්නේ. කතරගමට බාර වෙන්න යන්න මරදාණෙන් නගින්න කියලා. මම කියන්නේ පිටකොටුවෙන් නගින්න කියලා කෝච්චියට. මරදාණෙන් ඇද්දොත් කෝච්චියක් ඒකට නගින්න කියලා කියන්නේ. එතන මට විශේෂ තැනක්. සමහර අය අහනවා ගොඩක් මේ ගීතේ ඇයි එතන මරදාණෙන් නගින්න කිව්වේ පිටකොටුවෙන් නගින්නේ නැතුව. ඉතින් ඇත්තටම ගොඩක් දෙනෙක් තරුණ තරුණියන් සහ ඒ කාලයට පසුව ඉපදුණු අය සහ ඒ යුද්ධය සම්බන්ධ මතක නැති හරියට මතකයක් නැති දැන් තරුණ වියපස් වුණ තරුණ තරුණියන්ට ඒක අලුත් අත්දැකීමක් වෙනවා. ඉතින් ඇත්තටම ඒ වෙනකොට යුද සමය වෙද්දී ඔබ දන්නවා, විශේෂයෙන් ඔබේ දරුවන් නොදන්නවා වෙන්න පුළුවන්, කොළඹ ඇත්තටම එක යුද පිටියක් වගේ භයානක පුරෝරයක් ඒක නගරයක් බවට පත් වෙලා තිබුණා. තැන් තැන්වල මිනිස්සු මැරෙනවා. ඒ වගේම තමයි මායින්ගමේ වීරමණිල වගේ අය නිකන් නෙමේ ඉන්නේ. පපුවේ බෝම්බ වැඳගෙන ඉන්නේ, බඩේ ඉල්ලගෙන ඉන්නේ. ඒක හරි වේදනාත්මක දෙයක්. ඇවිල්ලා මිනිස්සුන්ව බදා ගන්නවා. එහෙම කාලයක් තිබුණාද කියලා හුඟක් දෙනකොට මතකද දන්නෙත් නැහැ. ඇවිල්ලා බදා ගන්නවා. ඒ පලාතම ඉවරයි. මිනිස්සුන්ගේ අතපය සියලු දේවල් ගලවලා විසි වෙනවා. නිවාසවලට යම් යම් කඩපිල්ලවලට විසුණා. අර මිනිස්සු බල්ලු බලල්ලු වගේ ඔහේ පාරවල් තොටවල මැරලා යන කාලයක් තිබුණා. ඒක ගොඩක් දෙනෙකුට මතක ඇති අයත් ඇති නැති අයත් ඇති. ඉතින් මම කියන්නේ ඔය පිටකොටුවට ආවොත් වීරමණී අපේ ආරක්ෂක විධිවිධානය තර කරලා වැඩි. ඔයාව අහු වෙන්න පුළුවන්. ඔයා යම්කිසි දෙයක් පපුවේ හෝ බඩගෙඩියේ ඇතුලේ හරි බැඳගෙන ඉන්නේ. ඒ නිසා ඔයා නගින්න ඕනේ
පිටකොටුවෙන් නෙමෙයි මරදානෙන් එතන ආරක්ෂක අංශවල පිටකොටුවේ තරම් පුංචි හරි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. ඒ වගේ තැන් කීපයක් මේකේ තියෙනවා ඔයාලට රස කරලා අහන්න පුළුවන්. ඒ වගේ මම කියනවා යාපනය පුස්තකාලේට සිංහල පොත් එපාද කියලා. ඒක දීර්ඝ වශයෙන් කතා කළ යුතු මාතෘකාවක්. මොකද ජාති භාෂා ආගම් මේ සියල්ල වැපුරුණු වේදනාකාරී යුගයක් පසු කරපු අය අපි. ඒ නිසා සිංහල පොතුත් දෙමළ පොතුත් ඉංග්‍රීසි පොතුත් දාලා යාපනය පුස්තකාලය ගිනිබත් වෙලා ගියාට පස්සේ නැවත ආරම්භ කෙරුවා නම් ජාතින් අතර සමගිය සහෝදරත්වය වර්ධනය වෙයි කියලා හිතනවා. ඒක මගේ පෞද්ගලික මතය. මේ සඳහා වැඩියමක් කතා කරන්නට මං කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒක ටිකක් දීර්ඝව සහ ඒ කතාව ටිකක් දීර්ඝව සහ වඩාත් හරදායි විදියට කතා කළ යුතු ඉතිහාසය සම්බන්ධ අයට බාර කරන දමිත සංක වෙනුවෙන් මගේ අතින් ගීත ගණනාවක් නිර්මාණය වෙනවා. අපි මේ වීඩියෝ මාලාවේදී තීරණය කරන්නෙත් ඒක. දමිත සංක වෙනුවෙන් ලියපු මායිංගමේ වීරමණී අද අපි මේ කතා කරන ගීතය. නුගේ ගොඩ ඇත වෙනස් වී ඉඟුරු වගේ හිත පොඩි කරගන්න එපා ප්‍රියාදරි සුදු ගවුම රැලිය හදාද චිරිචිරි වැස්ස වැටෙන කෝලම් අඩුවේ බඩ ඉරුඟු කරල් පොදි ගහගෙන නුගේ ගොඩ ඇත වෙනස් වී මං හිතන්නේ කිව්වා එක. ඉතින් ඒ ගීත මාලාවල් ගොඩක් තියෙනවා. මේ වගේ මගේ අතේ නිර්මාණ වෙච්ච ගීත පිළිබඳව ඒ ගීතයට සම්බන්ධ නිර්මාණකරුවා විසින්ම ඔයාලට ඒ ගීතය සම්බන්ධව පුංචි වීඩියෝ එකක් කරලා හැමදාම හවස සිකුරාදා හවස 4ට ලංකා වෙලාවෙන් දුබායි වෙලාවෙන් නම් 2:00 හැමදාම සිකුරාදා හවස 4ට අපි මේ YouTube නාලිකාව හරහා ඔයාට දායාද කරනවා. ඉතින් ඔයත් මේක බලලා අහලා හොඳනම් අඩුපාඩු හොඳ නරක පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපිට අපේ වැඩේ සාර්ථකව කරගන්න. ඉතින් හේතුවතනි සමගන්නයි සූදානම් වන්නේ. ඔයාලගේ මොකද හිතෙන්නේ මේ වගේ දෙයක් කිරීම සම්බන්ධව ඔයාලගේ අදහස් උදහස් යෝජනා අනිවාර්යෙන් ඉදිරි කරන්න අපිව දැනුවත් කරන්න. අපි කැමති ඔබේ නියමක් ඉගෙන ගන්න. ඔයාලට යම් දෙයක් කියන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපිත් ඒව බලලා අපේ අඩුපාඩු හදා ගන්නවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ජයග්‍රහණය හිමි වේවා. ජයෙන් ජය. මම සත්‍යජිත් ලක්මාල්. සමතියන් යුද කරුවට සමන පිවිදී